සංචාරක හා ශිෂ්‍යත්වය සහ අනිකුත් ශිෂ්‍යත්වවලට ඇතිලා තියෙන බලපෑම නිසා බැංකු ශිෂ්‍යත්වයෙන් ලැබිය යුතු සහන පිළිබඳව ලබා දිය යුතු සහන ඊළඟට තුවාල වෙලා ඉන්න අය පිළිබඳව එදා ඉතින් ඒ සියලු දෙනෙක් ගැනම සාකච්ඡා කරනවා. දේශපාලනික කාරණා ගැන සාකච්ඡා කරනවා. නෑ දේශපාලන මොන දේශපාලනේ අපි දෙකොල්ල විරුද්ධයිනේ. අගමැතිතුමා මොනවගේ මතයක දින්නේ කොතමත් එක්කද? නෑ ඉතින් ඒ ගැන කතා කර අපි. දේශපාලනේ කතා කරේ නෑ. ක්‍රියාත්මක වීම ගැන විශ්වාසයක් තියෙනවද? සර් ක්‍රියාත්මක වීම ගැන දැන් අපි ජනාධිපතිතුමාත් හම්බ වෙනවා. අද පවතින විශාලතම අභියෝගය IS ත්‍රස්තවාදීන් නොව බඩගොස්තරවාදී අන්තවාදී කණ්ඩායම් බවයි අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී කියා සිටියේ. අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායකතුමා ඇතුළු ඒ විපක්ෂයේ නියෝජිත කණ්ඩායම අපි හමු වෙලා 21 වෙනිදායේ සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව රජය ආර්ථිකය සහ ඒ ප්‍රහාරයෙන් අපහසුතාවයට පත් වූ විවිධ ශ්‍රේෂ්ඨයන්ට ලබා දුන් සහන පැකේජය සම්බන්ධයෙන් අපි විශේෂ හැඳින්වීමක් කරා. නැත වශයෙන්ම විපක්ෂ නායකතුමා වුණත් පිළිගත්තා, විශේෂයෙන්ම මේ වෙලාවේ. මොකද අපි එක පැත්තකින් රජය හැටියට අපි සතුටු වෙනවා ISIS ප්‍රහාරයකින් පසුව ලෝකේ කිසිම රටක් මේ තරම් කෙටි කාලයකදී යථා තත්ත්වයට ගෙනෙන්නට බැරි වුණා. අපි ඉතා ඉක්මනින් ඒ ISIS ජාලය මේ රට තුලින් තුරන් කළා තියෙනවා. නමුත් අද තියෙන විශාලතම චර්ජනය ISIS ඒ ජාලය නෙමෙයි, මේ රට තුල යම් යම් බඩගෝස්තරවාදී, ජාතිවාදී, අන්තවාදී කණ්ඩායම් යලිවතාවක් කළු ජූලියක් ඇති කරන්නට උත්සාහ කරනවා. ඒ කළු ජූලියක් නැවැත්වන්නට කටයුතු කිරීම තමයි මං හිතන්නේ දේශපාලන පක්ෂ හැටියට අපේ සියලු දෙනාගේම වගකීමයි කියන එක මම විපක්ෂ නායකතුමාට කියපු වෙලේ එතුමත් ඒක ඉහලින්ම පිළිගත්තා. අන්තවාදී කියන කල්ලියට ආණ්ඩුකාරවරුන් ඇතුළත් වන්නේ ඒ අය අන්තවාදී ක්‍රියාවන් ඔප්පු කළ හැකි ක්‍රියාවන් කළා තියෙනවා. නමුත් මම කියන මේ අන්තවාදීන් ක්‍රියාවෙන් විතරක් නෙමෙයි වචනේනුත් අන්තවාදීන් බව විනාඩියෙන් විනාඩියට ඔප්පු කරන. ඒක නිසා මේ ප්‍රශ්න කීපයක් මේව පටල ගන්න හදන්න එපා. අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතාද අදහස් දැක්වුවා. භාණ්ඩාගාර ලේකම්තුමාත් මහ බැංකු අධිපතිතුමාත් දීර්ඝ ලෙස ඔහුට පෙන්වලා දුන්නා මෙන්න මේ දේවල් ලබා දීලා තියෙනවා කියලා. මම දන්නේ සමහර විට ඔවුන් බලාපොරොත්තු වුණාටත් වඩා ඒ සහන පැකේජ් රජය විසින් ලබා දීලා තියෙනවා. අද අපේ සාකච්ඡාවට භාජනය වුණේ පාස්කු විරිදා බෝම්බ ප්‍රහාරයෙන් ඇති වුණු බලපෑම් පිළිබඳ. එහිදී අපි මතු කරපු සෑම කාරණයක් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ කියන එක තමයි මුදල් ඇමතුමා ස්ථාවරය වුණේ. එහෙනම් අපි කිව්වා මේ ප්‍රශ්නේ විසඳලා නම් තියෙන්නේ ඒ ෂේත් සංචාරක ක්ෂේත්‍ර කට්ටිය දන්නේ නැහැ, තොරන් ක්ෂේත්‍ර කට්ටිය දන්නේ නැහැ, ගල් කඩනායට ගල් කඩන අවශ්‍ය පුපුරුණු ද්‍රව්‍ය ලැබෙනවා කියන එක දන්නේ නැහැ. ඇයි මේක විසඳලා නම් මේ ක්ෂේත්‍රවල අයගේ මෙහෙම දිගින් දිගටම පැමිණිලා එන්නේ? යනුව මුදල් ඇමතුමා පොරොන්දු වුණා ලබන බ්‍රහස්පතින්දා මේ සහන මල්ල පිළිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන්න.